බියලි බිය දෙන්නට පෙර ඔබ නිවා සඳහන අමාවැස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුත් දස්ස නමුතස්ස භගවතෝ වරහතු සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස සබ්බේ සංඛහාරා අනිච්චාති යදහ ප්ඥාය පස්සති අතනිබ්බින්දෙති දුක්කේසමක්ගෝ විසුද්ධයා ධර්මශ්‍රණාබිලාශී සපපුරුෂ වාසනාවන්ත පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ මේ ලෝකයේ දුකක් බව. මේ ලෝකයේ දුකක් ඒ නිසා නුවනතියන ප්‍රඥාවන්ත පිරිස මේ ලෝකයේ දුකක් ලෙස දැකලා දුකක් ලෙස දැනගෙන මේ ලෝකෙන් එතරවෙන්න. ඕක තමයි බදුරජාණන් වහන්සේන ලෝකයට පහළ වෙලා දේශනා කරන යථාර්ථය. ැක් පින්ගත් ලෝකයේ දුයි ෝක දුකයි කෙක වට නිස් හින් කක් ැ දයි. වැඩියවා හඇද හාම දුකයි ිය ඩියාව නැති තැන සැපයි. ඔලුුව එක්කම හැදුුණ හම දුකයි ඔඩුව කක්කම නැත්තං සැපයි. යනවාන ලැබුණ හාම සැපයි යානවාන නැත්තං දුකයි. මෙ මේවාගේ මිත් දුක් කියනෙක බොම පුංචි තැකින් අල්ලන්න. නමුත් පංගත්න බුදුරජාණන් වහන්සගේ දේශනාව දුක කියල සඳහන් කර මේවාගේ පුංචි පුංචි තැනෙේ අපි මේ කොට තේරුම් ගඩුව. මේක තේරුන් නොගන්නතාක්ි නිව කෙරේ සදයක් ඇති වෙන්න ද ොහ ත්ව ක් ක් නැතිව. වදක්කා මොක්කම ැතිනොන අපේ හාමුදුරුවන ඒ නිවනේ තියන සැපේ මොකක්ද කියලා පංහ. තින් පින්ගත්න්නේ නිවදක්කා මොක්කම ැවරෙන තමයි. ඒ නිවනී තියන සැපය මොකක්ද කියලා දැනගන්න නම් දුක කියනක හරිරතේරුම් ගන්නනි. එහෙම නැත්තම් මගේ පින්ගත්න්නේ සහර මිනිස්සුට බයහිතෙන අපහසරයක් ඉප දෙන්නේන ආපහසරයක් ගවල්දොරුවල් ලබෙන්නේනේ ආපහසරයක් යන වහන ලැබෙන්නයකම අපේ අපිට නං හෙමකක් එක අපි ඩාපහ ඉපදෙන්ඩුවන්නේ. තව මේ ලෝක විදින්දුව. මේ ජීවිතයේ ජීවත්වෙන්න ඕනනි කියලා මහා මුලාාවකින් ජීවත්වෙන ගතයක් දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඒනිසා මගේ පින්ගත්න්නේ බුදුරාණන් වහසමේ ලෝකම දුකයි කියන්න තැන දේශනා කළේ ජාතිපි දුක්කා ජාපි දුක්කා, ්‍යාධිපි දුක්කා මරණම්පි දුක්කාදී වශයෙන්. අවසානිදී සිහත් කරනවා උන්හස වන්හසගේ දේශනාවේ සංකිිත්්‍යයන පංචුපාදානක කන්ඩා දුක්කා. පංචිපාදානස්කන්දයම දුකක් කිය. පනි මෙන්න ලෝකයේ දුක. ස්කන්දු පංචකයකින් හැදිච්ච ලෝකය, ඒස්කන්ද පහ පෝෂණය කිරීමතින් දුකයි. කොච්චර පෝෂණය කරත් ඒ පෝෂණය කරන අතරතුර දවන ස්වභාව මේ ඒස්කන්ද පහදුකයි. කොචර දව දව ජීවත්වනත් පෝෂණය කර ජීවත් වනත් අවාසානෙද විපරි නාමේට පත්වන නැති වෙලාය ස්ොභාවේ අනිත්‍ය භාව පවතින නිසා ස්කන්ද පහදුකයි. බුදුරජාණන් වහසේ දේශනා කලය ඕෝකයි. පගනි හොඳවට කල්පනා කරලා බලන්න හැදැන් අපි හිත හිටියට? මේ ෝක සත්්‍යෙ හිටාය පුද්ගලයක් ඉන්නවා අම්මා ඉන්නවා තාත්ත ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සක දේශන වනුව ඇත්තරම කල්පනා කර බලන්නකොට මේ ලෝකයේහිම සත්ව පුද්ගල බාවයක් නෑ. හුදු බුදුරජාණ වහසේ දශාවෙන් පෙන්න්නනවා හේතු පල නයායකට අනුව ක්‍රියාත්මක වෙන ඉස්කන්ද පහක් පෙතරක් තිේන. මේ පිිතුළ දන්නවා. රූප, වේදන, සඥ්ඥා, සංකාර් විඤ්ඥානකිනම ස්කන්ධ පහ. පේෙන මෙන්නම ස්කන්ධ පහ ලෝකෙ පහ වෙච් තැන දැන් ඔ ඇත උපෙදනහම. ඒ අපි ක්කෝම මේ ස්ථානීඉන්න මේක ශ්‍රවණය කරන මේ ඔක්කෝම ස්කන්ඳභාක්කිවිතරයි. රූපස්කන්දයක් වේදනාස්කන්ධයක් සංඥාස්කන්දයක්, සංකාර්ස්කන්ධයක් විඤ්ඥානිස්කන්දයක්. හැබේ අපිහිතංගන්නවා මෙතන ඇන්නේෙද චිත්‍රා ඉන්නවාය සෝමපාලින්නවාය ජෝති පාලින්නවායකෙට ඒක නම්දදාගෙන අපිහිතන්ගඉන්න මෙතන හලා හලා හවලඉන්නවකි. පි ොඳට බලන්න මේ ජීවිතය ආරම්වේදදිහ මේ ජීවිතය ඔබ අම්මගේ කුසින් පහලවෙන්නකට ඔබට ම තිබද නෑ. ද ස්කන්ද හලවීමක් විතරක් සිත් වන.තකට ඔබට නක්ති බෙන. එතකට මේස්කන්ධ පහා අරම්මගේ බිින්දමයි යේ කියලක දැගන්න දොස්තර මාහත්‍ය මකෙරේ පොරි නම්ට ඇග්‍ය අතෙල්ලු අමගේ නමියලා. ඔබට නමක්ති බිනේවිලා. මේස්කන්ද පහාවල් අම්මගේ මේස්කන්ද පහාවල් අම්මගේ මේස්කන්ද පහවල් අම්මගේ කියල කටගරයිස් කරලා වෙන්කරලා තියලා පස්සේ තමයි අම්ම තාත ගෙදරෙක්කන්ගේල්ල මගේ ස්කන්ද පහට නමක් දාගන්නටුවන හඳරවාගන්න බැනැත්ත අන් හැම අම්ම කෙනෙක්ම. තමන්ගේ දරුවා කියන ස්කන්ද පහට දැම්ම නමක්. අද වෙනකොට පින්හත්න ඔබ හිතංගින්වා අහවලා මෙත නිඉන්නවාය ම අහවලා මෙත නින්නවාය කියලා නමුත් ඔබට අමතකයි ඔබ ඉප දෙනකොට ඔබට නමක් තිබේ නැති බව. හු ස්කන්ධ පහාක්කිතරය. බුදුරජාණන්සේ පෙන්න්න නව පිංගත්නීම ස්කන්ධ පහා. අපි බලු මේ ජීවිත හිටාවට පස්සේ. මේ ස්කන්ධ පහා දුක්ඛිත ලක්ෂණ හතරකින් යුක්්තයි. එකක් තමයි පීඩන? නිත් සංකත සන්තාප සහ වෙපරිනාම කියන. මේකන්ෙ විස්තරල ගත්තා අපට හොඳට තේරන නිවද කියේ තියන වටිනාකම්මකක්ද කිය. මේ ලෝකය කොයිතර සපසම්පත් මධ්‍යේ ජීවත්ව වනත් මේ ෝකේ දුකක් කියෙක මගේ පින්ත් මේ ස්කන්ධ පා පෝෂණය කරනවා කියනෙ බලන්න කොයිතරම් අමර වැඩදක දවසට වේල් තුනක් කණ්ඩ දෙන්ඩුවනි වතුරල්ලනොකට වතුර දෙෙන්්ඩුවනි සීතලයි කියනකට උුණනවතුරෙන්ක් නාවට වනි. ප්‍රස්්නය කියනකට සීතලවතුරෙන් නාවන්්ඩුව. ඉදිමතයි කියනකට මේක කොයිහරි පෙරලා දාලා ගණ්ඩෝන් හසේ කියනකට ඉඳ ගන්්ඩෝනනි කම්මලී කෙන තනකොට දුවන් දෝනි. මේ ස්කන්ඳ පහ පෝෂණය කිරීම දුකක් කොචර කද දන විමන් රක විමන් ඩිපුර තියන කෑම දන්න න. ඒම විමින් යන කෑම වැඩිපුර දගෙන නකට විමිින් ද අදගේ කියන ක විමිින් ද ද ද මේ ස්කන්ධ පහ රැකගැනීම පිණි අපිට යුද්ධයක් නටන්න වෙලා. පිංහදි මම කිවෝත් අපි ජීවත්වෙනවා කියලා කරන්න හම්බ කරන්. ඉවල්දරුවල් හදාගන්න යානවාහනගන් ඒස කාමර පාවිච්ච කරන්නේ හොට්ෝට මසින් පාවිච්ච කරන්නේ. මේ ස්කන්ද පහ රැකගන්නඒ කියලා කිව්ව. මං තනඒ ප්‍රතික්ෂේප කරන්න මේ කිසිම කෙනකුට බෑ. අපි ජීවත්වෙනවා කියලා කරන්නම මගේ පෙන්වත්න්නේ සල්ි හම්බ කර ෙවල් දුරුවල් හදහද මේ ස්කන්ද පහ රැකගන්න උත්සා කරන. මේ ස්කන්්ද පා පෝෂණය කරන බුදුරජාණ වවා සේකයිකිව මේ කිනිකම යාට සරපය පෝෂණය කරනවාගේ හැ යයාමාර වැඩම් ඒද සර්පයෝ. අර දෙෙක් පෝෂය කරනුටවී කියන සරපයයි ආපෝ කියන සර්පයයි තේජෝ කියන සර්පයයි යෝ කියන සර්පයයි. නයිහතර දිනෙක්තියාග හොටතාල් කර කරන්නද හදුවට වැඩක් නෑ පොඩ්ඩ වැරදන ද් කරන්න පුලුව. න්න වගේ සරීරය මලක් වගේ රැකගන්නවෙලා. මේක රැකගන්න පිහත් මේ ලෝකයට ඇවිල්ලතින දේවල් රටක වදිනකට ඔ් වන්න ටිපස් සෝයිච් විධ වි දවල් ැබල්ල මේස්කන්ද පෝෂනය වෙන්න රැක ගන්න ශ කන ේව සම්පාදන ලා. පලවෙනි දක මයි මෙන්න දුක මේකට කියෙන සංකත දුක කියලා. සංකත දුක කියලා කියන්නමකක්ද ස්කන්ද පහ පෝෂණය කිරීමේ දුකකට කණ්ඩ දෙන්නයි, බොන්ඩ දෙන්නයි, නාවන්නයි අතිශ්‍යය දුකක්. හයකත් පැත්තිගින්තියම්. කොහෝ හරි මක්නය හොනවාරික් න්නක්කු දේලාරි මේ කොහෝ මර පෝෂණය කරා කියලා හිතයි. මේ පෝෂණය කරන අතර තුර අපට විඳන්න වෙන දුකබලන්න පෙන්වන්න ජාතිගින්නෙන්, ජාගින්නේෙන් වයාදි ගින්නින් මරණගින්න. ්‍රිය දේවල් වෙන්ඩීම ගින්න, ආදී වශන් ගිනි එකොළ. රාගගින්නේ දේශගින්නේ මෝහගින්නේ ආදී වශන් අපි ගිනිගෙන ජීවත්වෙන්න්න වෙලා. කොයි තරම් හොඳට කාම්රය එක දාල සැලකුවත් වස්සරයන්නේ අපිට නවත් ගන්න පුුවන්කමක්නේ. ්‍රැකගෙන මේකට කන්න බොන්න මොන්න තරම් හොදා හාරදුන්න. පිහඳි ලන්ඩ රජෙක්කේවා අගමිතෙනෙක් වේවා ඇමති කෙනෙක් ේවා මෙැති කෙනෙක්වා මේ කිසිම කෙනෙකුට පුුවන්ද. මේ ශරීරය ලෙඩබන්න ඇතුතියාගන්න. ති මොන්නත් තරම් කෑම බීපුදියපු කඳවල් අද පිළිකාරු හලින්වද. කවද දන්නේ ඔබේ අවසාන ජීවිතය මහරෝහල අයිසිවුව එකේ නත ැඩිසත්කාරය එකක වගේ තැනක ගත කරන්න වෙයිද කිය. කොහම අපි මේ ජීවිතය ගැන වරට එකක්තියාගෙන වගකී මක්තියාගැන්න? කිස්සිම වගකීමක් නැති. කිසිදු පිළිසරණක් නැති මේ ජීවිතේ මහා දුක කියලා කියන්න මගේ පින්වත්ේ. මොන්නත් තරම් ක්‍රීම් ජාති ගා ආදරයින් රැුල් කට් අපප ක අපප කෝඩට් කප කප. හොද වාහනවල නක් ගනක් එක්කං ඩියත් අනේ මේ ජීවිතය වයිසර යනක නවත්න්න බේ මේ ජීවිතය ලඩවෙන නත්වන්න පුළුවන් කක් නෑ බලන්නක කොයි තරන් දක්ට කියලා අපි කියවා හකර හැංගෝට වැඩක්නෑ වක්කඩේ කිය ති මේක ප්‍රැකගන්න උත්සාහ කරන්න කරන්න මේක යන්න වයිසටන මේ දට්ටික යන්න ගැලවෙන පැත්තටන. මේ කෙස්්ටික යන්නේ ගැලවෙන පැත්තටන මේ හමටක න්නේ රැලවටන පැත්තරන මොකක්ද මේ ජීවිත අර්තේ හා වස ගිල් ගිල නිගින් ොන්තව ම . ඒත් අස්සල් ලෙඩත්වවෙෙන පි ගත්න ඒ වයසට යන අතරතුර දට්ටික ගලබෙන අතරතුරම දීවැඩිය හදෙන. කොන්්ඩි ගැලවිලා වැටෙන අතරතුරම හම රැලි ටලා යන අතරතුරම පින්ඇති නොයෙක් ලඩරෝගෙන නොයකුත් ලඩරෝ අන පංගත් මේ පෝෂණය කරන ස්තන්ධ පහා ජීවත් වෙන පුංචි කාලය ඇතුළ අපට දෙන දුක බලයි. මෙන්න මේකට කියනවා දවන්න දුක නැත්නම් සන්තාපුදක කියලා. පලවෙෙන දුක තමයි සංකත දුක කියපු එක දෙවැනි දුක තමයි. සන්තාපදුක කියපපුෙක් පලවෙනි ගනේ ද සකස් කරන්න විදින දුක පෝෂණය කරන්න විදින දුක දෙවිනි කොච්චර පෝෂණය කරත් වයසට ගිහි ගිහින් අපට වද දෙනම මේ ජීවිතය අවසානුදුක තුමයි මහාදුක. වෙපරිනාම දුක. වෙපරිනාාම කිය කියෙන් වෙනස් වෙලා යන නැති වෙලා යනෝ අනිත්‍ය වෙලා යන. පෙනනික් කොච්ච රාදරින් පෝෂණය කරත් ඔබ නිකං හිතන්න හා අපි මේක පෝෂණය කරනවා තමයි. හරි වයිසරත් යනයක සාාරණය කියෙක ලෝක ස්වභාවේ. ෙඩවෙන එකත්මක්න ෙඩවුණනාම් හොකරගන්න පුළන් බේත් දෙගක් බීලා. පොදුමාකා අදදුක කියන්නේ මගේ පින්ගන්න විපෙන නාමදුක අපි කොච්චර මේක රැකගන්න මහන්සි වුණ. කොචර මේක පෝෂණය කරන්න මහන්සි වුන අවසානිීත පිගමවත්න්නේ ඔබටත් මටත් මේ ජීවිත සෙල්ලම කියන මරණින් අවසන් කරන්න සෙද්ද වෙන. මරණය අත්ත එක්කම මේ නටපු නාඩකං රඟ පු රඟ පැෑම් සිියල් ලිවර. ර ආදරෙන් සකස්කරත් විවාහාවෙන් දරූ හදන් ගෙවල්දොරවල් හදන් කොයි තරම් මහන්සුනත් පලක්නේ. මහන්සිවෙන්න වැඩක් තියෙන වැඩකට. දුවන් දෙපා මිඩිගුවක් පස්ස කවදාවත් පතුර ලබෙදන මහන්සි වෙනවනන් ස්ථීරසාර සැපයක් සදාකාලෙක සැනසේීමක් නොවෙනස් වන සැනසීමක් ඇතිහි මහන්සවෙන්න මේ තාවකාලික ජීවිතයේ මගේ පින්වත්න රකී රක්ෂා කරකර පඩි ගලගෙන සල්ලි හොය හොය විධ විවිධ ලොකුකම්පා මාන්‍යය පෙන්න පෙන්න්න කොච්චර නැටුවත් මගේ පෙන්වත්නේ අවසානෙදී. ඒ කන්ද පහමි ලෝකින් තුරන්න්නේ ලායනවා. අඒකට කියනවා පිරිණනාාවම දු කියන්නත්තන් ඔබට තේරන භාාවන්කි ත් මරණයටට පත්වනවා කියා. එන මගේ පිගත්ී බලන්ටක මේ ජීවිතය අර්තය හ දැන්ර ලික්කු ෙඩරෝ ක්ො පත්කට යන්ු අපිට තියන වෙනම ප්‍රශ්නයක්මක සිද ගන්න. ඒ ප්‍රස්තිිත් තමයි මේ කොච්චර ආදරෙන් පෝෂණය කරත් වැඩක් නෑ කවදරි දසක නැචවිලායන්න. අනි වාහෙම පිහත්ති මරණයට පත්වන සිද ව. උපත්තියා සහේවේදක් මරණංගාගතන් සද. ඉපදුනාන? ර මේ කියන ුමයි ලවතුර සම සම් බුදුරජාණන් වහන්සේටත් පරුමයි. මේක තිය ඕනේ ඇතිවීම සහනැවීම කියන්න දුක තේරුම් ගන්නවන. හැබැයි මේ ගැම්ුරරි නිික්මේ ඇතිවුනා නැතිවුණ බදුරජාණන් වහන්ේ පිරිණව පැව හිමිකක්ේ සරල ඇර සේනි ෝලයක් ඇවගේ තේරුම්ගන්න පුළුවන්ගේ එකක්න පත්කට ගිල කල්පනාර. දේ යනේ ජීවිතය ආර්ථය මේකද. ඉස්කන්න පහේ යථාර්ථය මේකද කොයි තරම් ආදරින් පෝෂණය කරත් කවදාක හෝ දිනක නැතිවෙලා යනවන ඒ ැතිවන මොක ම ච හන්ේ ප ශෂන කරන්න. නැතිවලායාය නිස්කන්ධ පහක් පස්සේ මොකද ම මේ දුවන්නේ අන්න හෙම කල්පනා කරන්න ඕනි. මෙන්න මෙහෙම කල්පනා කරනකෙන ට තේරෙනවා. ඉපදීම නැත්තම් මනුෂ්‍යයා කියනම ස්කන්ධ පහත් එක්ක. බැදිිච්ච දුක්ඛ්‍යත ස්භාවයන් හතරක් තියෙන බව. ඒතමයි සංකත දුක සන්තාපදුක වෙපරිනාම දුක මේ තුනම කැටිකරලා ගත්ත හම පංචස්කන්ධයට කියනවා පීඩ නර්තෙන්. නත මේ අපියක් පෙළනව. පෝෂණය කිරී මර්තයෙන් පෙළෙනව වෙනස් ීම මර්තිීන් පෙලෙනවා. සන්තාපර්ථයෙන් පැළනවා අන්න නිසාප මේකට කියනවා පංචුපාදානස්කන්දය නැත්නං මේ පංචස්කන්දය පීඩන කියන දුකෙන් වෙරිලා තියෙන බව. ඒ නිසා පළවෙනිට පින්වතිමින් නිවන්දකිනේවා, සෝවාන්වනේවා, රහත්වෙනේවා නාගාමී වෙනයෝ පැත්තකටදාන්. එකකතමයි අතාාර්ථය. පලවැෙනටම මේ ඔබ ඉන්න තැන ඉදල මේ දුක තේරුම් ගන්න. මේ අර්තය තේරුම් ගන්න. මේ අතාර්ථයේ තරම්ගන්න කෙනට තමයි පින්ගත්න ලෝකයේ දුක් කියනක දැනන්න එහෙම නැත්තන් මේ ලෝකයේ දුකක් කියලා දැනෙන්නේ. තැන් ඔබෙන් ඇහුවත්නං ඔබ කියයි සබ්බේ සංකාරා දුක්කාාතිී අරකයි මේකයි දුකයි 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 කිය. හැබැයි! බලන්න වීෙන් අනේ මේ කෙලවර කරගන්න ඕනි කොහමරි දවසට පෑභාගැපයක් බාවනාකරගන්න ඕනි කියළ හිෙනවන කිය. ඇකල් ලෝකයට පේන්න බණ කියලා. ලෝකයට පේන්න බණකට පාඩන් කරලා වැඩක්. තමන්ගි ජීවිතය තමන්ගේ ඇතුලාන්තේ. අතාාර්ථී තේරුන් ගන්න තාක් කවම කවදාවත් ඔබට පින්ගත්න මේ සසරින් එතර වෙන්න පුළුවන්කමක් නෑ ඒනිසා බුදුරජාණන් වහන්ස නමක් ලෝකයට පහල වෙලා පෙන්ඩ මේේ ඇත තේරුම් ගැ. උන්හන්සේ පලවිනිටම දුක්කන් කියලා දුක්ක සත්‍යය කියලා පෙන්වුවෙන්න මේක. මේක තේරුම් නොගන්න තාක් පගත්න්නේ වෙසක් නෙමේ මේ වෙසක් කූඩු දෙැම්මක් කියලා ඉටි පන්න්න පත්තු කර බල් පත්තු කර සිිය වල් එකක්ෙල්වා කිය ඒක බුදුදහ නෙ. ඒක ඟගත මේ බදුදහමත් එක් බැනිච සසාම්ප්‍රදායක සිරිත්තර. හැබයි ඒක බුදු දහම කල හිතන්නපා බුදු දහමනන් මෙන්න මේකයි බුදුහ. බුදුරජාණන් වහන්සේ දේශනාව ඇතුළ තියෙන මේ හරවත් බවගන්න. උහසක දේශනා ඇතුළ තියෙන මේ බයානකම ගැඹුර තේරුම් ග්ඩ. මේක තේරුම් ගත්ත කෙන කල්පනා කරනවා දෙයන ඉස්කන්ද පහ දුකක්නේ අන්න පංචපාදානක් කන්ද දුක්කාගේප බුද්ධ වචනය තේරෙන්න්න පටන්ගන්න හරි? න්න තරෙනෙ කෙන කල්පනා කරනවා ඉට පස්ේ එහනම් ඒස්කන්ද පහ මනුෂලෝක විතරක් නමේ ්‍රක්්ම ෝකට ගියත්තුකයි. ඒ බ්‍රක්්මලෝකෙද ගියත් මේ කියීපපු පීඩන ලක්ෂණ හතරෙන් කීපැක්කේපයක් හරතියනවා. සන්තාබදදු හත්වය නවා දිවියලෝකට කියත් සතාපදු කති. එක ඕන තරම් මේදව කතා වස්තුලා අපට හම්බ වෙන. ඒනිසා ඔන්න තේරුම්ගන්නම එක්ටස් භූමිතලය තුළ නැත්තම් මේ සක්වල තුළ ඒක බෝකාර බවතියනවා චතුෝකාර භවතියන පංච ෝකාර බවතියනවා දැන් ඒ ෝකාර චතුෝකාර පංචෝකාර කියය. පංචස්කන්දයම තියෙන න එකට කියනවා පංච ෝකාර බව පහක්ම තියෙනවා පංච වෝකාර බහ කියලා. තවට සමහරතෙන් තියෙනවා අරූපී තලවල රූපස්කන්දයනෙ. ඒක තියෙන වේදනා සං්ඥා සංකාර විඤඥානකෙන් හතර විතරයි. අන්නේ අරූපි තලවලට කියනවා චතු ඕෝකාර බව කියලා. ඒක පහක්න එකක තියනෙ හතරයිස්කන්ද. ඊළඟට අසං්ඥී තලවල. අසං්ඥී තලවල රූපේ විතරයි තියන්නේ. අන්න ඒට කියනවා ඒක වෝකාර බවයක් කියලා. ඒ ෝකාරවේවා, චතුවෝකාරවේවා පංචවෝකාරවේවා. යම් තැනකම ස්කන්ධ පංචකෙන් එකක් හරි පිහිටියා නම් එතන පින්ගත්න පැහැදිලිවම. මේ සංකත සන්තාප විපරිනාම කියන දුක්ඛි තත්ත්වයන් පීඩ නර්තයෙන් අපි පෙළෙන. ඔන්න ඊට පස්සු ප්‍රඥාවන්තය තේරුන්ගන්නනො එහෙනම් ස්කන්ධ පංචකේ යම් තැනක පිහිටිය නම්. ජාතිය කියල කියන්නේෙම දුකක් ඒ ොහෙෝව දැම කව සග යුත්පත්ති විර. ගති උපත්තිකට යත් ප ේත අුර තරෙසන් නිරය වගේ ති ගෙනයි කතා කරන්න දෙන පිංගතුරල කවුරුත් මේ තිරෙසන් ප්‍රේත අසුර ලෝකවල්ල දුක දන්නවා හැබැයි මේකෙත් දුක කියල කියන්නේෙ මගේ පින්හත්න මේ ස්කන්ධ පහ පිටදින පීඩාව මයි. මේක හොඳ තේරුම්ගන්න. ඔන්න ප්‍රඥාවන්තය කල්පනා කරනවා එනම් භවය කියන්නේ දුකක්. ඇයි භවය නිසා තමයි භවය සකස් වුන තන්න තමයි ජාතතියකස් වන්න බවපච්චා ජාතිය. එඒනම් බවය කියනෙක් මොදක් දැන් අපේ මිනිස්ුතන්ගෙන ඉපදීම සැක් ලෙඩවීම වයිසටයයාම මරණය තම යිදුකක්. ජාතිය සුකන් කියලා අපේ මිනිස් සුවිතගින් දැන් ඔයත්ව කැමති ඇද ලඩවින් නැත්ව නැර නැතුව වයිසට යනතු තිබ්බන ඔයත්තු වදීද. ඔය අන දෙන මනිවදකින්න යන්නෙ නෑ ඇඒයි පිගත් ඉපදිලා සැපසේ ජීවත් වෙලා වයිසටයන්න නැත්ම් ලෙවෙෙන්න්න නැනම් මැරෙන්ෙ නැතම් ොකක්ද අපට තියෙන ප්‍රශ්න මකක් ද අපට විසඳගන්න බැරි හැබැයි. හොට තතියා ගන්න භාගතුන්හසේ ජා ්‍යාධී මරණ කියන තුන නෙමෙයි. ජාති පිදුක්කා ඉපදීමත් දුක්. ඒකව මෙමි පචිපාදාානස්කන්දය දුකයි කිය නර්තේ. එනක් ඉපදීම දුක්නම් පින්ගත්න්නේ ඉපදින්න භවයක් සකස් වෙන නිසා. එනගන්න භවයම දුකක් කියනක සත්්‍යයාට තේරෙන්දුවනි. මේක තේරුම් ගන්න කංවෙතනින් එ හට කිසිම දෙයක් හොයන්න උත්සාහ කරන්නෙපා. පලවෙෙනටම ස්කන්ද පහ කියනක මං මේ කියපු පෝෂණය කෙරයම වෙනස්වීම සන්තාප. ඒක නර්ත්නෙන් දුක් කියන එක හොන්දටට තේරුම් ගන්න. ඒක තේරුන්ගත් හොබන්න කල්පනා කරනවා දෙයන මිස්කන්ද පහෙ දුරුව තනක් ිස්කන්ද පහේ දුකෙන් ගැවෙන්න තැනක් ේෙනවාල්. අන්න බුදුරජාණන් වහස පෙන්නපු නිර්වාණ ධාතු අපි හුවේ නැතනෙද. අපි හමෝම කල්පනනාකාා දැන් වෙන තාආගම්බල ගත්තත් ස්වාර්ගස්තවීමක් ගැක කිය නතවරු එතනත් ඒ කියන්නේ පංචුපාදානස්කන්ධය පිහිනවා. එතකො එහෙන භාගතු හසක දේශනාව කල්පනාර බල ප්‍රඥාවන්්‍යයතරුන් ඒත් දුගක් නිවාර්ගස්ව වීමට. ර්ගයටයන්න දැන් අප දක්ක පහුගේ කාල බෝම පුරාගන්න ති ස්වාර්ගයට යන්න පිහදි බලඩු මේක ඒ සංකත දුක ස්වාර්ගයකයනක සම්පාදනය කරගන්න මේ ඇන්ගේ කෑලි කඩු කරගත්තන්න එක පුදුම ස්ර්ගයක් න එහෙම ස්වර්ගාපිටි එා! එහෙම ස්වර්ගකට යන්න පවා පිින්න්න දුකක්ම දින්න ඕනනිකක් නම්. මංකෙනන ඒ උත්පත්තියත් දුකයි. ඒකත් පීඩාවක් එනි සයි බදුරජාණන් වහන්සේ කිවේ බවය කියන එකම දුකක්. මෙන්න ප්‍රඥාවන්තය කල්පනා කරනවා? එහෙම් බවිහින්ි දෙෙන්නේ කහොම බුදුරජාණන් වවාහසක දේශනාව මෙන්න මේවෙලාවට අපිට වටන්නේ බුදුරජාණන් වහස ොතනැති දේශනා කළා බවය ඇතිවෙන්නේ උපාදාන පච්චයා බවු! මෙන්න පංචිපාදානස්කන්දිෙයට හේතු පෙන්වා. තන්හාපච්චය උපාදාන. තන්නාව නිසා විපානය ඇතිවෙන්න. එහනම් ස්කන්ද පංචකේරට තන්නහා කිරීම වෙන මොනවට තන්හා කිරීම නෙමේ අධ්‍යාත්මක ාහිර වශයෙන් තියන අධ්‍යත්මික බාහිර අයතනවට අප තන්හා කරම එකනික අන්තෝ ජට හියටට. ජටාය ජකතා පජා. ඇතුළ අයතනවලටත් බැඳිලා පිටා අතනවට ඇත් බැඳිලා. මේ ජනයයක් ගැටවලින් ගැග හෙලයින්. මොන ගැටවලින්ද ගැට ගැලන්නේ. තන්හා ජාලිනිය අජටයම. තන්හාාව කියන දැලෙින් මගේ පිංවත්න්නේ. ලෝක සත්වයා ආධ්‍යාත්මක බාහිර ආයතනවලට ඇමිනිලා ගිහිල්ලා ඒ බැඳිල්ලා එකටක් සංකරවෙලා තියෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනාව තමයි තන්හා නිරෝධ උපාදාන නිරෝධ. උපාදාන නිරෝධෝ, බවනිරෝධ, බව නිරෝධෝ, ජාති නිරෝධ සරලයින එක හරි තේරුම්ගත්තනං සරලයි. තන්හා නිරෝධ උපාදාාන නිරෝධ, පාදාාන නිරෝදෝ භව නිරෝධ, බව නිරෝධෝ ජාති නිරෝධ. ජාති නිරෝදධ ජාති නිරුද්ධරක් නෙන ජා මරණ ්‍යාධදි සෝක පරිදිීව දුක් දමනොස උපායාසමේ කිස්සිිමයක් ලෝකනෑ. එහනම් අපි කළ යුත්තේ එකයි. ඒ ම මේ ස්කන්ද පචකය කරෙහි ඇති අනවශ්‍ය තන්හා අනිසි බලාපොත්තු අපි හිතංගන්නවා මේක හැමදෑම තිය මේක ඒ මේ ඒ කියල මෙන්න මේ නිසි බලාපොත්තු අතාරි. අතඇරල යථාර්ථයට මූුණ දෙක්. ඒ අතාාර්ථයට මහනදීම තුළ අන්න අපට තන්න්නාව නැතිවෙන. තන්නාව නැතිවීම තුළ උපාදාානය නැව වෙන. උපානය නැවීම තුළ බවය නැතිවෙනවා. බවය නැතිවීම තුළ ජාති නැතිෙන. ඒ කියලා කියන්නේ ස්කන්ද පහේ හට ගැනීමක් නැව වෙන මේ ිකාක් ගැඹරුයි. එකක නැවත නැවත සැරයක් ශ්‍රවණය කරට කමමුුත්න්නේ. ප වි නත නතවාර්යක්ක් ්‍රවය කරන්න ොද මේකම තාගත දරම එක පැකට කටි කරන්න බෑ. සමි වේගෙන් කියාගෙන යන්නේ තහම ගැමුරු දර්ශනය මේක නැත නවත ශ්‍රවණය කරලා මෙ එකක ේරුම්ගන්න බලන. ස්කන්ධ පංච කියය නෑ! බව නිරෝධෝ ජාති නිරෝධ බව යන සගස්වෙන්නේ නෑක ගිල්ල. ඉස්කන්ද පංචකය සකස්වෙන්නේ නැති තැන. අන්න ඒකදකවා නිර්වාන දාතුව කියලා. සංකත නෑ නිර්වාණ ධාතුවා. වන කියලක් මේ කොහත් දන් පිට නවීලත යනවා කියලා පේනය කැක ඇන්න පුළවා නිවනට ප ලේනික කියන්න පුුවන් බැහ එහම එන්න බෑ ඒ මොකද නිවන කියන්නේ යම් තැනකට නෙමේ නිනා ස්කන්ධ පංචකය නිවිලගිය යතා යම්ප දීපුනේ දර මේ අපි කියන්නේ මේ පහනක් නිවිලගියා වගේ කියලා? කීනම් පුරාණක් නවක් නත්ති සම්බව විරත්ත චිත්තා ආයතිකේ බවස්මි තඒකීන බීජාවිලුල් ිච්චන්දාා නිර්්න්ති දීරා යතා යම්පදීපු. හරියට පහනක් නිවුණ වගේ නිුුණාම මේ ැල්ව වමට ගියා කියන්න බෑ දකුණට ගියා කියන්න බ උඩට ගා කියන්නපේ යටට ගියා කියන්නද. ඒක නිවුණා. අන්නේ වගේ. ස්කන්ධ පංචකයට අවශ්‍ය කරන තන්නාව කියන්න තෙලෙටිකයි තරේ අයි කරහම මේ ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙන නැතිවෙන හට ගන්න නෑ. අන්න එකට කියන අප පගත්න්නේ නිවන කියලා. නිවට කියන එක සැපක් වෙන්නේ. නිවනේ යමක් ඇති නිසා නෙමේ. නිවනේ ඔය ඔබහිතන වගේ කිරරිහටී අයිස්ක්‍රීීම ඒ වන. නිවන කියන එක සපක් වෙන්නේ. සංකත දුකනිවන නැති නිසා. පෝෂණ කර ඕෝන්නනෑ ස්කන්ද පාහ. ස්කන්ධ පා පෝෂය කරන්නේ නෑ කියලා කියන්නම වෙනස්වෙන් නිස්කන්ඳ පහක් නෑ. දවන්න ඉස්කන්ද පහක් නෑ අන්න පිඩ නර්ථය නෑ? සංස්කාර පීඩාවන සංස්කාරය නිසා ඇතිවෙන වෙහෙසන? සංස්කාරය නිසා නැතිවෙච් අස් වැසිල්ලනෑ. අන්නන්නේ එහනම් මගේ පිගත්න්නේ. නිවන කියල කියන්නේ. ඉස්කන්ධ පංචකේ දුරු කරපු තැන. අතේරෙනවනි භවය කියලා කියන්නේ ම මේක පුස්කන්ද පංචකේට මේක දුක් කියන්න පලවනි ට තේරුන්ගන්. නිවන කියලා කියන්නේ බවයිෙන් විිදිච්ච ස්කන්ද පහහි විදිච්ච තැනට කියන නිවන කිය එන ැන් නිවන් දකින්න ැ ඕෝක ක කියවාහම හරි අප හාමුරුවේ අපිට තරෙන ස්කන්ද පහදුක් නිවන සැප අපි කොහොමද නිවන් දකි. දැන් උන්නේ ප්‍රශ්නයට තමයි ඉල්ලිතුර දෙන්න හදයි. පංගත්නේ දැම් බදුජාණන් වහන්සේ කිව්වනේ දේශනා කලාන. තන්නනි සාතුවයි මස්කන්ද පහඇතිවන්න කියලා. නම හවත්ම මේ පින්වතුල්ලගින් පින් තුල්ල වැඩිපුර කැමති දුකටද සැපටද. පංග තුල්ල වැඩපුර කැමැති. දුකට ද සැපට දෙලලාමං හවත් පමඟ තුල්ලා හැදි නිෙක් කියයි අපි කැමති අපේ හාමුදුරුවනි සැපට අපි කවු් දුකට කැමති. නම් බුදුරජාණන් වහසේ කියනවා දුක ඇතිවෙන්නේ තන්නාව නිසා එන අපි සැපට කැමති න්න තන්නාව තියෙනකම් අපට සැප ඇතිවෙන්නේ නෑ තන්නාව නිසා දුක ඇතිවෙන්නේ කියවනම් දෙක් නෑ තන්නාව නිසා තමයි දුක ඇතිවන්නේ තන්නාව නැති තැන සැපක්මයි. නේ තන්නහාාව නති වෙන සපක්මයි. අපිකර දකැම න් අපි කවරුත් ස පටන කැමති මන් වත්තන් ඕජනාවක් කන දවසේ දර්මශෝනය කරන නැත්තව. මේ බණටිකාහල වරවෙනකොට අපි මේ තන්නාව කියන කයින් කරලදාමද. තන්න යි කරන ප්‍රශ්නයක් දරවා ක හිත්යෙන් ඔබට මහලක දේවල් නෑන් න්හා කරනව චෝටි චට ැන්දකන පටිලයි නොනවෙයි මහත්තයා දරවා යනවාහි ඩකඩන් ගෙල් දරුවල් අම්මතා තොයවගේ කහිප පයක්ක්ේ. අනිත්ත තරගද ල්ල. ඇහැරගන්නම බැරි දරවා කෙරහි තියෙන තන්න්නහාාවං කියනවා අපේ අම්මල තාත්ලට ඔක්කොට. නිවන් දකින් ඕන්නම් බවදුක නිවා කරගන්න ඕන්නම් දරවා කෙරෙහි තියෙන තන්හාවතාරම්. අදේ නන් ඉවර ප්‍රශ්නේ ඔක්කොමඉවර නිවන් දකින්න පුළො. හැබැයි මෙතන තියන ප්‍රායෝගික ප්‍රශ්නය. ඒ තමයි මගේ පංගත්නී ඔබ කැම තිනෑ මේ තන්හා දුර කරන්න ඔබට බෑ මේ තන්හාව දුරු කරන්න. මගේ පින්ගත් මේ තන්හා දුර කරන්න උත්හ කරන්නත් එ. අන්න දුරගන්න උත්සාහර පාකර කියන්න තන්න උදුරන්න ඔබට ැම බැෑ. පගනි මේ බැඳීම් කියනව පුංචි පයදේවල්න මේ බදුරජාණන් වහන්ේ බි නත්ත කෝ නිවදකින පිරිස්. ඇයි ඇයි මේ පැද්ද අඩ. ඇයි පැවිදිවෙලා පැවි්දි රැඩන්න බැරි. ඇයි මේ සංසාරදුක නිදහස් කරගන්නන් කල හිතලා සසාාර්ින් නිදස් ව වෝන කියලා හිතන පිරි අඩු. මොකද යත්තට බැඩීම් නතිකරන්න බ. පෙන්ගන්නේ ඔබට නෙම බැදීම් කියනක සොතා පනන්න වන ැතිබේ. ක රදවාගන්නප ඔබට මතකයිනම් විශාකාව විශාකාාව තමගේ මිනිබීරික් නැතිවෙච්ච වෙලේ කෝඩ තිමාගෙන නත ජේත වනනාරාමය වටේට අඩ අන්ඩ අනාඩ ගයා කියෙන් ඇ ශෝක කරකර ශෝකර එකොට විශාකාවත් සෝන් වන්නේ අවුදු හතේද ඉම් සක්කා දිට්ටිය දුරකරා තමයි දිෙට්ටි පල්ලාසේ දුරර හැබැයි සංඥාව පල්ලාසයි චිත්තයිපල්ලාසයි විශාකාවට තිබබ. ඒ නිසා ඇයටත් බැඳීම් කෙරෙහි බැඳීමම් නැවනේන. ඒනිසා සතමයි අන්ඩ අන්ඩරගේ විශකාාව පත්තකට යන්නක. ආනන්ද වාමීන් වහන්සේ ඒේද සවාසූ දහසක් ධර්මස්කන්දය දර පපුතුමන් වහන්සේ. අග්‍රපස්ථයක ාර්ගතුන් වහසමේ ළඟම වැඩෙහිට පපුතුමන් වහන්ස. වහන්සේ පිරිිව පාන මහත වතුරටක පැටි පිගන්නන්නේ උන්හසේ හැබයි උන්හන්සේටත්තුලු න් ාදම ැඳීම මතරයි ැරි වුණාන. එක වෙලාක ැරියුත් මහරහතන් වහසේගේ ධාතුන් වහන්සේ රග එක සමන්හස ඩල කියෙනවා ස්වාමීනී මේ ධාතුන් වහසේලාගේ පෙරහන් කඩේ තියන. අනේ සාදු සාදු කොහේ හරි උතුමන් වහන්සේ පනවන් පවන කියල ආනන් වාමන්හස පතු වවා. ඒන් විරග ෙස් නියෝපු තුන් වහන්සේ ම පිරිණි උුණන. ඊට පස ආනන්ද වාවින්ාස නිකට අහනවා කාගෙදමි කොයි ස්වාවින්හසේකිද. එතකොට කියනවා මේ තමයි දම්සනි විැරියුත් මහරහතන් වහන්සේගේ. අනේ පින්ගත්න මෙහෙම කියනකට අපේ මේ ආනන්ද ස්මවිහන්සේ හරි ප්‍රියයි ැරියුත් මහරහතන් වහසේ නාසගේ ගුරුවරය උන්නහසේ උත්තුර දකුණු හොයාගන්න බැරුව නිකම් බුදුරජාණ වහන්සේට කියර කියෙන ස්වාීනීමට දිශපවා පැටලුණ. එතකට බලන්න ෝවාන් වෙච්ච උතුම. ස්වා සූදහසක් ධර්මස්කන්දය දර පුතුමින්. සැරියුත් වාමින්හසක මරණය කියනෙකෙද දිාපවා වැටහුණේ නෑැකිෙන. ඒයි උවහන්සේ කෙරෙහි බ බැඳීම නිසා. එතකොටයි භාගතන් වහන්ස එහන්නේ. ඇයි ආනන්ද සැියුත් මහරතන් වහස පිරිනිියුනි ඔවහන්සේගේ සීල සමාධි ප්‍රඥා අරගෙනද අන්න සහ පිටුනම්. ඒ වකට ධර්මයන ොදැගෙන හිටිය කියලා හිතන්නකු. බුදුරජාණන් වහසේ පිරිණනිවන් පානකට ඒත් සඳහන් කරනවා. එතන හිටපු අනාගාමී අරිහත් උතුමන් වහසේලාට හැරක් සෙසුක් කිසිම කෙනෙකුට පකෘති සිහි ඉන්න බැරිවුුණා කිය.ගැන සකදාගාමී වුණ භාගතන් වහසගේ පරි නිර්වාණය දරගන්න ඔුන්ට ැරිවුණා. එනම් පින්ගත්වි සෝවාන් වන්න බලාපරත් වෙන ඔබ නඔබට පාට්ටම රහත්වෙන්න බැහැමි හ පැනලගේල සෝවාන් සකදාගමී අනාගමී රිහත් බුද්ධතයට පත්වන තොයි පිලිවල්ට තමයි මුලින්ම ෝවාන් වෙන සදදාගමී අනාගමී තමයි අරිත් ාාව නක පාට ම ද ග රිය ාවට පෙන්. මා ප බත් ලා පොරත්ව ප්‍රථක්ජනයක් විදිහට මන්දන්න ෙම වාන් චත් න ද හඩින් පල්ලෙන් සැටිකටත් අරගෙන නමුත් ඔබ ප්‍රතජනයි නම් ඔබට ඕන සෝවාන්වෙන්නම් ඔබ පලවිනිට තහාාව කියෙනෙක දුරකරන්න යන්න එපා. බැඳීන් කියෙක දුරකරන්න යන්න එපා ට දුරන්න බෑයකල් පනනාක අපේ චර කල් නිකව දැග ති ආම දුරුවටත් ම කර හිරද දන්න බ න් හා දුරන්න පා කියන. ඒ බැදීමම් දුරන්න පා කියන මගේ පිගත්න යෝක කරන්න බෑ. ඒ නිසා කරගන්නන්නේ බුදුජාණන් වහසේකට තන්හා දුරන්න පුළුවන් ්‍රහත් භාවයට පත්වනකොට මේම සංස්කාර්පි බඳ හරිරම ද නකට න්න දරලා යනවා. හැබැයි සෝතා පන්න වෙනවා කියන තැන මේක පින්ගත් ප්‍රායෝගිකනේ සාධෝබි හිතන්ඉන්නම නිවන් දකින්න කියවා හාමුදුරනේ කෙල අන්න්නෙ පයි වල් ොරල්ල තරරින්න පැ යානවා තරන්න පයි හොඳයි මං ගට න්න කරමේදක් කියේනවා. කැල අන් නිෙනේ. න ර න න ටන ර ොන්න පැවිදිවින්න නත් ගෙදර දන් දන්න ද දියන් ද . හරි දරවා කරීතියෙන තන්නාව හොමම තියාගන් අම්මාකෙරී කියෙන් තන්නාව හොම්ම තියගන්න නෝනාකරේ මහත්‍යයක් කර තන්න ඔහොම්ම තියාග ක හොවන්නවත් හොක අදරෙන් රකළ බල තියාගන්න. හැබයි බුදුරාන් වහස අංගුත්තර නිකාල් ටාන කියන සූත්‍ර, පංචක නිපාතිීතියන ටාන කියල සූත්‍රය. මේේ ටාන කියන සූත්‍රදී දේශනා කරනවා. ඉතියාවා පපුරිසේනවා ගහට්ටේනවා පබ්ජතේනවා බිහං පච්චවෙක්කි බව. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහෙක් වේවා පැවිද්දෙක්වවා නිතර නිතර කල්පනා කර යුතු කාරණා පහක් තියෙනවා. මොුණද මේ කාරණා පහා මම ජරාවට පත්වෙන. මම වයසට යනවා. වෙන්න මාර්ගය. මම වයසට යනවයි. මම ලෙඩවෙනව ප්‍රියමනාප දේවල් මගින් වෙං වෙලා යනව ම මරණයට පත්වෙනවා මම කරර්මයේ දායාද කරගෙන ඉන්න. මේ තමයි කාරණා පහ. පලවෙෙනක මම වයිසට යනවා? මම ලෙඩවෙනවාය ප්‍රියමනාාප දේවල් මගෙන්වෙෙන් වෙනවාය මං මරණයට පත්වෙනවාය කරමේ මම දායාද කරගෙන ඉන්නවාය. මෙන්න ඔබට කරන්න තියෙන ව්‍යායාමය, එක්සසයිස්සේක අ්‍යආසය. මේ අභ්‍යාසිය ප්‍රගුණ කිරීම තුළ ඔබ ද්‍යමනතුව ිල්ල මගේ පිගත්න්නේ මාර්ගය කියනකට පැටිනවා. එන් සමි පේෙන් නැති දේල් කඩන්නයන්නපා පේන පහ කඩාගන්න. අපි මේ පහමත් අතාරමමුකහු. මේ පහමදග එක පාර පැක තුළද කියන්න බැමි එකඒක භාවනා එ මැරණයට පත්වනවායි කියලා බලන්ඩ ෝන ම වයසයට අනවා කියලා බලඳන්න මේට කිය බාවනා කියලා. අපි අද කතා කරන්නේ ගිහි කාටත් කරන්න පුළුවන් ලස්සන සුන්දර භාවනාවක් ගැන. මේ භාවනාවට කියන්නේ මරණ සති භාවනාව කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා. ස්ත්‍රයක්ක්වේවා පුරුෂයෙක්වේවා ගිහෙක්වවා පැවි්දික්වේවා නිතර නිතර කල්පනා කරන්න ම මරණයට පත්වවෙෙන ඉන්න කෙනෙක් මට ප්‍රේවනාපදේවල් වලින් වෙෙන් වෙන්න වෙනවා. ඔන්න කාරනාව. එ ඔබ කැමතිීද මං මැරණවාමම් මැරනවා කිය කල්පනා කර. මොකද කිය මගේ දරවා මර ඉන්න කෙනෙක් මගේ අම්ම මැරෙන් ඉන්න කෙනෙක්කේ ආවයි ාව කැමතිීද. අපිඒට කියනවා හරි මූසලයි කියර. ඒම ඉහිතන් අත පපේ හාතුරනි හ්පච්චිය කියල අපි කියනකට බණ කියන ොටත් කම්බුඩිය ගිලිකාගන්න සමහර හ අපපපු හාදුරන ක නගැටව පස්සිටව ෑ ලක ැපි හමි පිසු කිය. ගේ පිත් මේක නෙගටව් නෙේ දන්ට මතකයි අපි ගිහිකාලම කැනෙ අපි අර මැරුණවගේ ඉන්නආසයි හොම කලදෙක දගෙන කල් දෙකක ගුතුර අපි මරුණ වගේනට ම ට හ කියනවා ඔය මූසල්ල දට න්නවා. බටහිට ඔලු දාන්න පහන තියන ඇයි මක ට හිට ඔලු දදාන්නාකය අනි මිනි පට්ිය යනට හිටලු. ඒක දකින්නවත් එහම පින්ත්න මැරණව කියලා කියන්නවත් ඇැමතින දැව අපි මහරක් තැන්ගලින් පිටත් වෙලනකට ො ග හ යන ගිහින්න. ඇැි කියන්න පුළුවන් ොත් එන්නන් කියලා ඇ කියන්නේ මගට ප මාරුවක්කේ ඇතු පුළුවන් උොත් එන්න ගැටලුවක්ු නැතිවනොත් මද. හැබයි බොහෝ ගහිය කියන්නේ ම අන්නන් යැකව හම යෝ යන්නම් කියන්නපා. ගින් එන්නම් කිය. ආය එන්න බලාොත්තුව තියෙන. යන්නේ මේ ජීවිතයේ අතාාර්ථය තේරුන් නොගත්ත එකේ විපාක්කයය ජන්නන් කියන්න පා එක මූසලයි. ගිහි එන්නම් කියලා මග වහනට ටත්ප්ව වනහ. අඩනවා මනි පෙටික අයෝගහි එන්නම් කියලලා අපපච්චේ ඒ මොකදම මේ වනේ අපිත් අන්න හිතුව නැතිකේ විපාටය. ඒනි සයිබුදුරාණ වහසකෙන් ඒ දුකාාව අරකල්පනාා නොකල් පුනිසාමගේි පි ගන්න. මරණය කියනක නෙගටව නේ කල්පනා කරන එක මේක මූසලන මේ බලන් සප්‍රස්ශව නව කට කියන්න පිගත්ති මේ ඔබේ බාසාම ඔබටම මේ වචනගේන්නේ ඔබට මේ තේරෙන භාෂාව මංමකයන් අපි මරණයට පත්වෙනවා ඒ නිසා මරණය ගැන කල්පනා කළ යුතුයි කියෙලා කිවට ඔබ මේ එක කරන්න. මං කියන්න මරනයේ සප්‍රයිස්වෙන්න ප සප්‍රයිස් වී තුළ අපිට ලැබෙන පිඩාව වැඩි. අපි මෙත එලියට බැහල බලනකොට කවරෙන කපාට ගැල්ලා බෙන්සක අතුරක් දෙනවා මෙන්න ඔ මේකවා දීන යායගේ තියාගන්න කලා ලියමුත් අසංකල. දෙන් අපි පුදුමයට පත්වනාද නැ් අපිට නොනද සප්‍රස් වනායකින් අපි අන්න පුදුමයට පත් වුණ. ඒක සතුට වැඩි දෙ නැත්ද හිතතාගන්න බැනි පැලෙන්ඩවාගේ නොටපු ගම අර පපිේ අතතියාගෙන දීයන හිතාගන්නවෑ එහෙමයිවා. හ ද රුද න්න හ ල් දව ර් ේ ද මග න දැන් ටතු පල ද නකට දවස් දසකිීමමට බැසක්න හතු හත දන්න ම දස් දෙකයි එ මෝඩේ යකෝ ඇගලි ගැනගන න්න. ර්තු ද ල පාට ක් ලස් ෙන්න. ද අපට මේ සප්‍රයිස් නෑ පුදදුමයක් නෑ අනේගෙනනාවද හොහම පින් අනේතින් හරි ලස්සනය කියක චුට්ක්කාර අ ාලා ගන්න. හැබ යරගේ දරාගන්න බැරිවිදියටට පාට් පුතුම කිරීම කර දැන් අ හැමදීමම සප්‍රයිස් නනි මංගල යෝජනා කරන්නත් ඒම පුද ම විදිේ. ෝමපුරන්න්නත් සප ්‍රයිසක ාට ර න ඩක්ගල එක දේකන තැන් අට නමයක පුරන් හැම දීමම සප්‍රයිස් වෙච් ලක දක ්‍රයිස් ප. දැන් ඔය ඒ සිදුවීමත් ගන්න පස්කුව දත් බෝමයක් ෙහෝ දැන්ි හිතුව නෑන ෝමයක් වද කියල ඉස්සරනන් එටට කාලන ඔය හර බෝමයක් අප පුරහම අපප්චි අදත් එකක් පුරණනික ලිනිිකංගන්න අපි ඒ එක සප්්‍රයිස්න අපි දන්න ප්‍රාකරන් කොයි ලහයට හයි. හැයි දැගේ පාටම වුදදාහකින් පිපුරහමි සප්්‍රයි අපි හිතුව නෑ බෝම්මයක්ද රතියක්ක් ඇතුපුරයික තාමත්නක පීඩාව ඇයි සප්‍රයිසුන මම මේ කියන්නේ යම් දෙයක සප්‍රයිස් වීම තුළ සතුට වැඩි දරාගන්න බෑ බේක මහක් පුදුමයක්. හෙනම් සප්‍රයිස්වීමේදී සතුට වැඩි වගේම දුකේ සප්‍රයිස්වීමේදී දුකත් වැඩි. මැරෙනවලා නොදැනගෙන හිටලා මැරුණොත් එහෙම පගන්න දුක වැඩි. හැබැයි මැරෙනව කියලා මෙයා ැරනවකට දැනගෙන හිඳලා මැරුණොත් ඒක පින්ගත් ඒතරන් දුකක්න ඒ සප්‍රයිස්වීමක් නෙමයි. ඔ අපි ආරන්නේ කැලෙයි පාර යනකොට සමහරක් බවසල් පිගදමේ සර්පයවෙෙන්න්න ඉතින් කැලවල්ලනින්නේ. රය න්නවා අපිෙම ෝච්කාග න දැමතන පොලිගික්කින්නද පුුවන් කුුණට ක්ඉන්න ලන් න්න ල බර ලුවන්. යනකට මගේ පින්ද ඇත්තට අපි පොයිවෙේ හරි සරපයක් දකිනවා. දැකට පස පප්‍රයි නේ කලින් හිත ගෙන ෝච්චක්ග කොයිවලේ අරමයා ඉන්න පුළුවන් පුංච පැච. ඒනිසා ද අන්නන්නේ බයවෙන්දනෑ චුට්ටක් නැවතිලා එයාට යන්න දී අපි අපේ පාඩු යන. කලින් දැනගෙන හිටිය කලින් හිතුවා සර්පයක් ඉඳී කියලා. එඒ නිසා සර්පයව දැක්කාම අපිට කර දරෙක්ුනේනය බයයක් හිතුන්න ැ පිඩාවක් නෑ දුකක්නේ හැබැක් කෙනෙක් යන ආදනිකේ කරි කවර කෙනෙක් පහ මේකොයිද සරපය අපික කනවද සර්පය මේ මහ පිසිල්න්ද කියක තාග නොට ලකු දක්ත ික විතර මොකද වන්න පලවිනිම දනිස් දෙක පන නැතිෙන මෙ අදකීමේ දනිස් දෙක නති වෙලා පාට් පස්සට සික්වෙලා දඩාට මාර් වෙලා හොයා ගන්න බැරිවෙන අපිග ඇයි එයා කලින් කල්පනා කලේනය සර්පයකින්ද කියලා ඒවාගේ මගේ පින්ගත්න කලින් මැරහි කියල කල්පනා නොකළ නිසා. ගෙදර යම්කිසි වෙලාවක මරණයක් වුණො දරුවාගේ මහත්තයාගේ නෝනගේ කාගෙ හරි අපි ඒකට සප්‍රයි සනයේ හිතුවේවත්නෑ ගහක්ගලක් වගේ හිටි දෙයනේ මොකද මේ වුණේ අපිට මයි බිහෙමවුණේ කකි කල්පනා කර. හැබැයි කලින් දැනගෙන හිටියනම් බුදුරජාණන් වහන්සේත් පිරෙනෙවුුණ සැරියුත් නන්දා නන්ද මහරහතන් වහන්සේලාත් පිරිණිවුුණ ජනාජිපතිවරු අගැතිවරුත් මැරි ලගිය හ මේ රණය කියෙන් අපිකාටත් පොදයි අපි කවුරුත් මරෙනවා කියලා නිවාරෙන්ම දැනගෙන හිටියන්න නිස කවම හිතන් ොක තමගේ දරුව මල්ලිෙදර. අපිට මොක්ද හිතෙන. මරණය දැක්ක ගමම් පින්වත්න්නේ සප්‍රස්වීමක් නෑ අපිට හිතෙනවා දෙයන මේක නේද සංස්කාරවල ස්වභාවය. බුදුරජාණන් වහන්සේ මේ නේද දේශනා කලයේ බෞරුදු ගානක් පුරාවට. මේක නේද මේ අපේ සාවින්හසේලා නිතර නිතර දේශනා කරන යථාර්ථය අනේ දෙේයන වගේ දුක්කලා වැඩක්න. දරට තරක්ම මහත්තයටටත් එන්න පුළුව මත්‍යයටයි දරට විතරක්නේ මත් මටත් කව දහරි දවස කෙනවා කියලා. අන්න දුකේ සප්‍ර යිස්න එක බලාපොත්ව හිිටි. එනිසා සැබවිම් පංගත් මේ කෙනෙක් මරණය ගැන කල්පනා කරනවා කිය ඒක ඔලාරිකව බල කෙනෙකුට එක නෙටි වන්න පුළුවන් හැබැයි මේක සත්‍ය පැතිකට ගැන කල්පනා කරන කෙනෙක් මේක තරම් පසිටි ව දර්ශනය දනවත්මක චින්තනයක් මෙතුන් ලෝකේ පිගත්ති වෙනක් ොහහි දකින්න පුළුවන්කමක්. අනතුර කලින් පෙන්නලා අනතුර කලින් පෙන්නල ඒ අනතුරෙන් බේරණෙ ක්‍රමවේදයි බුදුරජාණන් වහසේකිීද. අනතුර කලින් සහිපත්වීම තුළ අපියකින් පරිසං. එළග පාරය නිසු ලන්න කොන යිකල එක්දදා පන්සිේ විරය නක තියන සියද ත එක්දා පන්සේ විත වේගෙන් යන. අ රන කියල කො ෙ යිකන ද මන චපවෙෙන් පුුවන් කෙ තක්ුණාන අන්න හිමි සැර ඇස් ලට යා දන්න නතු එක් ගන් අඩුවන. පරිස්ස ලල්ප න න කො ෙ ැරෙන්ට පුළුවන් කියලා. අ පරිසන්න එයාගේ ආවිශ්‍ය දිගයි ඒ නිසා මැරෙන ව කියක මගේ පින්ගත්නේ අනිවාරයෙන් කල්පන කරන්න ඩෝනි අනිත්තක තමයි ඉදන් තවකාරණාවක් ම මේකම මේ අපිට විතරක් පුද්ගලික නෑන මේක පොද සමස්ච සමාජයකට වෙච්ච දෙයක්. එදැන් අපි මේක කලබල වෙන්නනි මේ මට විතරක් න දැන් ඔයත්තැන්ගේ ගවල්ල කරන්ටික ගිල්ල තියෙනවනි කරන්ටික ගියාම පලවෙනියට මොකොද කර කරන්ටික ගියාම එදන පලවිනිට මොකද කර? ෙර ලට හල ල අල ල රට හල ගෙදර කරටික ඩක්ගාලය පාට නුත්හෙම පල් නට ර ද ක බල්ක නක හරි එලිය හර හිල ල න ත් මම කරටක් හිල හම බලනකොට මුරු ගමටම කරටික ගහිල්ලන අපට ප්‍රශ්නයක් තියවන් අපි කලබල වෙනව නෑන පොද ඒ ප්‍රශ්නය ඒන ප ප ර . න ප්‍ර්නේ පොදන ොු මටම යෙන අපේ ෙර තරක් හිල්ලන දැම්මකද වෙන්නේ.ඇන්න දැකලබෙ ද ග ෙල ටිප්සුවි් ගලෝනවා පිද් ගෝල බලනවා රක රටිකගේ ආද අත්න ගහිල් ලද චෝත්් ගාගෙන ප්‍රශ්නයේ පුද්ගලිකයි. ඒවාගේ මේ මරණය කියන කරන්ටක පින්ගත්ී භාගයවතුන් ව හසැක කෙදරක් දිය. සැරියුත් මුගල නානන්ද නද රහලාදී මොත්තමයන්නන් හසේ ගෙදරක් ගිය අයකම මටත ප්‍රශ්නය පුදගි යින්න ප බයවා. ැන්ඔ ික්ෂන්හසේට විදවි චෝදනා දැන් අපි හමතමයි හිතහදාගන්නෙනි දැන් අපිට එ ඒක චෝදනායවන අර කරනවා කියයි මේක කරනවාඇයි අරම ජාතිය ගැන කතා කරනවා කියයි ඒද බණ කියන්නේ ගහමන්නෙන් පිසිව වචනයක්ක්කිවක් කියලාගේ නොෙක් චෝදන අපඒක හිදාගන්න කහොමන. අර ය සෝදරාව දාලාපු භාග්‍යතුන් වහන්සේටත් චංචි මානිකාවගේ පුංචි ංචි කෙල්ලෝ ගැල්ල චෝදනාර නැත්. ය සෝදරාව දාලාප යොත්තුන් වහන්සේටත් චංචි මාමනිිකාවගේ පුංචි පුචි කෙල්ල ගැල්ල චෝදනා කරන. පගේ භික්ෂන් වහන්සේලාට කවර කතා දැනි මොන්න චෝදනා එන්නවයිද මේ ලෝක ඒම හිතහා දාගඩ. අපිට දන්න තයනකට කල්පනා කරන්න පා යෝද ය හද ඉතින් සම්බෝලයි බතුය කියලා තතාගත ලෝතුරු සම්ම සබදුරජාණන් වහන්සේ යවහල්කාලා ජීවතච්ච තැන් බබ. සමී මේේ අපට විතරක් පුද්ගලිකනෑ සංග සමාජය අමගීද දුකයිද. නෑ විතාගන්න බුදුරජාණන් වහන්සේ කරල කරලා බැරිමතන පරිලයේ වනට පවාගිය උන්වහසගේ විවේගේ පිණිස. සක භාග්‍යතුන් වහන්සේටත් හොදු කාරණාවක් වෙච්ච නිසා අපිට මේක සාමාන්‍ය පුද්ගිකයි. ඒනිසා මරණය කිය එක මගගේ පින්ගත්නී කල්පනා කිරීම කොයිමවෙලාකොත් රිනිනාත්මගනත් නෙටවුන එක අත්තිශ්‍යය දනාත්මක චිතන රටක්. කල්පනා කරන්න ඕෝනී පියවර මේක මන් තුනාක් කඔබට හඳුන්නල දෙන්න. පලවෙෙනයටටම අප අපි අත්තනම් පින්ගති අපේ මරණය ගැනයි කල්පනා කරන්නේ යන්නේ හැබැයි අප අපාර්ටම ඉදෙන අපි මැරෙනවා අපි මැරනා කියල කල්පනාකරොත් අපට මහා දුක් එක ම පීහිඩාවක් වෙනවා. දුදකනිසායි පිඩාව නිසා අපි එක පාට්ටම මේ අපි ැරනවා කියල කල්පනා කරන්න. අපි කල්පනා කරනවා මේ ලෝකයේ සිද්ධ වෙච්ච මරණ හැම ගෙද්‍රකනම කරන්්ට එක ගියාද කියයි මේ බලන්න. එලියට බැහල බලන්න බදුජාණන් වහසේ පිරිනිවුණන. සැරිියත් මුගල නානන් න්ද රහුලාදී මහොත්තම යන් වහසේලා පිනිිවුණන. එෙනම් මේ ප්‍රශ්නය පුද්ගලි කන පින්ගත් මේ ප්‍රශ්නය පොදයි මෙන්න මෙහම කල්පනා කරනකට මගේ පින්ගත් අපිට පොඩි සාහයක් ලැබෙනෝ කැනෙ හරිට මෙන්න මේයි. අමාරුේ පරක් ලියලා අපිතුම ගනම් පෙපර ලව ගනම් පේරකලියලා එලියටන ඇන් නම් පේපරක සමස්තයක් දේ අමාරු බෝධනකුට ඇවිල් දැන් අප එන්න පිඩාවෙන්ක් පච්ේ ෆෙල් යි දන්න ඩියාගන්නත් බැරිවුණනා ප්‍රශ්නකීපේට විතරයි දියවේ දැ හෝම කල්පනාව කට නකොට ෙකට ඇවිල් අපි අපි ද දකින අපේ ආලුව ව ඇැත කටි ෙක් ික් ිබි. අපි ගිල් හනවාමේ කෝමද ගනම් පේපරක. මෙයත් අපිට කියවා? කතා කරන්න පාහරයේ හමමාරුවී කිය අපිට දැම්මකද දැනන්නේ. එයත් විභාග අමාරුවයි කියලා කිවවා අපිට සතුරද්ද දැන්න දු කඇත්. අපිට පොඩි අපිට පොඩි සැනසීමක් අනේදන මට විර න විවාග මාරමගේයාලු මටත් තමාරුලා ඒකරපේ කොහොකම වෙන්න ති හැබයි අපිට හෙම සතුටක් එනවා අපි තවදතුන් දෙනක් ගෙන් හනම විාගක කහොමද. කියනූ ප්‍රශ්ිකරත් යාගන්න වැැරවුණ දැන් අපට මොකද දැනන්නේ දැන් හනයක්ක්ල වෙනවවා මංවිතරක්න මේෆෙල්ලෙන්නේ හේද ඔක්කෝලටම ඩ්ල එකක් ආපහසරයක් පන්තියන්න පුළුවන්ගේ කොහක සිටවිල්ලක් අපිය සංසුම් කන. ඒ වගේ. මම විරක්න ජීවිතයන විහගගේෆෙල්ුවෙන් මට විතරක්න මේක ඩ්ල එකක් කියන්නේ. බුදුරාන් වහසත්ෆෙල්ලුනා මරණය කිය ැන ෙල්ලුනා කියලක න්හසේ රනයේ දැග්‍රණය කළ අම සම්තිර්ථය කියන්නේ. උන්නහසේටත් මේකන්ද පංචක මරය කියන ගලවගන්න ැරිවුණ න්හස නවත ඉපදීම ප්‍රහහින කලා න්න දින්න පුත. එප දීම ප්‍රහණ කරන සව්හස නවත සරයක් මරණයක් සකස් වන්න අන්න දිනපුතයන. හැබයි මේ ජීවිත අපි කවුරුත් මැරණවා කිය එක සත්්‍යයක් පයි. ඒනිසාපි කල්පනා කරන අපි මෙච්චරකල් දෙකපු මරණ අපේ ගෙවල් පැත්ති මාමනැතිවුුණ නැන්ද නැතිවුණ ආචි නැතිවුණනා කියී දෙනෙක් ලංඟලඟ මැරුුණ. අනේ දෙයන මරණය කියන්නේ අපි කාටත් පොදවිනේද කියලා පලවෙනි පාර කල්පනා කරන එකතමයි පලවෙනි පියවන. එහෙම කල්පනා කරන ඔබට ඊළට ඔන්න ඔබටම හිතනවා දෙන්නේ හැබෝ ැරෙනවා නම්? මත් මරෙනවාන මෙ මේ එක හිතයි නවබට. දෙවැනි පියවර තමයි තමන්ගේ මරණය කල්පනාකිර. තමන්ගේ මරණයගෙන කල්පනා කරනකට පින්ගත්න අපි අන්නෝනි අපි මළගෙදර පැහදිියීමම කියව ැ අපි ගොඩක් මළගවල්ල යනවා අපි කාගේ මලගිදිදර න්න වරවන්නේ. අපිට අපිේ මළගෙදිරයන්න බෑන එන්න අපි ඔක්කෝමත්තක් එකතු වෙලා දවසර දෙපාරක් විදර අපේ මලගදිදරයන්න්න ිපක්කන. මත් ්‍රවදේයට පාරයි හවසරට කකාාරයි. මෙරිිහ කරගන්නත් බේත්බන නේද උදට දකයි දවල්ට දෙකයි රෑට දෙකයි. ඒ ිලත් දවස් පහයක් ොන්නොනේ බිරිසාහ කරන්න ඒන සංසාරදුක කියන මෙම් බිරිසාහඳ කරගන්න අඩුම දවසර පාරක් දෙම තුම් පරක් කියන්න ෝන නත්ම කිය නැතිව කරන්නනැ නිසා. උදට නැකට පස දකට දල පාරක රට දග ලින් ට පහවක් විස්සක් විතර මතරාවට හටි ො පුුවන තමන්ගේ මළගෙර පැත්ති ගිහිල්ල එන්න පුුවන්නන් ඔබ මරල ලන්න එකක විදට ද අයත් කොම ැරෙ කැම. ඒි දක පනයනාව හයි කැමද. හ ඒම මැරෙන්න්න නිි බෝධ දෙනෙ එක්ව ස් පිරතාලේ නයටින් පටලාගෙන නස්ල පාහයයක් එකක තුවෙ අංජෙක්ෂන් ල ගන්න කොට ටාගක් තමයි මැරෙන්දව. ඒට අමතරව මද මද කිෙල මැරන්න පුලවා ාර හනට ප ර පුලවා ග රන්න ල ට ස් ාව ම ද ැර ර. ගරුවාදර කන්ටේනර් හෙකට හැපෙන් බදාට ගිහිල්ලා මෝද ගිරිල මෙරෙන් ඒගේ ඇැමති විදිකට මැල්ල බලව. මැරුණට පස්සේ ඔබට වෙනදේ පුලුවන්න්න ඔය ගලන් ති එම් වාම්ර තැනක ගිහිලා ඒ සිදිය ලගින් මරුණට පස්ේ මිනිියට කරන තන්දරේ දිහා බලගන්න එකට මේ ඔබට ලකු ප්‍රයෝගකක්දකීම. ඔබේ මිනිියය කලලා දෙ පත්තෙ කලා රු කොම ල පරික්ල බ දාන පින ොකු ලාචක් වගේ හකට එක දි රක් එක ල. ඒ බ දවසද ක් ැ ලන්න ඔබ කැමති ර ය පත් ම නයක් න මහ පැත් මනිියයක් වන උඩත් මියයක්ක් න ත් ියක් න හත් මැද. කැමතිද මෙමන්න. කැමති නැතිවුණා කියලා බෑ මැරණට පස්යෝක වෙනවා. ඊට පසේ කරගෙන විල්ලා. එල්ලට බඩොකුටි කයින් කරලා හක ගඩුටිකයිම් කරල ලිකුඩු පරෝලාල රෙදි පරෝලා විවිධ විධ විකාර කරලා මගගේ පින්වත්න්නේ. ඔබ මිනි පෙට්ටියක ලා ගෙදරවන දැන් ඔබ බලන්නම මේක්. කොට බට ේනවා දේන අපි කොච්චරේ ජීවිත සසන් සංයමෙන් ජීවත්වෙන් හැදුවත් වැඩක්නේ සංස්කර කියනෙ පිට ැතිවෙන. මරණයේ කියනකට උරු ධර්මතාවයක් අන්න තන්හාාවට ටිකට්ිටිටික් ේලා යනවා. පලවෙනි පියවර වටේපිට ඉන්න මරණ ගැෙන කල්පනා කලා දෙවැනි පවර තන් රනන්නේ ිකකාලයක් මසයක් දෙකක් මේ කරට පස්සට පුළුවන්. ඔබේ දරුවගේ මරණේ ඔබේ අම්මගේ මරණය තාත්තගේ මරණය වගේ විධ මරණ කෙනන තමන්ගේ ඥාතින්ගේ මරන ැනපවා යනැතුව කල්පනා. මේ අතාර්ථය තේරුම් අරගෙන බවදුක තේරුම් අරගෙන බවදුක නිවන. උතුම් නිර්වාණ ධහතුව අවබෝධ වෙන මේ උතුම් දරමී අප්‍රමාදීව හැසිරෙනවා කියකල්පනා කර ගණඩ. මේ ධර්ම දේශනාවෙන් ටස්සුනු කුසලයක් ඔබ හැමදිනාට ඒ කාන්ත පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. වියලී බිය දෙෙන්න්නට පෙර. ඔබ නිවා සඳහන අමාවැස්ස. This <laughs> is